වර්තමාන ජාත්‍යන්තර පිටින් වඩාත් අද්දකින් බහුලම ආරම්භක වේගපන්දු යවන යුගලේ තමයි ජේම්ස් ඇන්ඩර්සන් එක්ක ස්ටුවර්ට් බෝඩ් මේ දෙන්නා දැන් සමු ගැනීම ගැන හිතලා කියලා තමයි ආරංචි වෙන්නේ මේ යුගලේ ඊළඟ අලුබඳුන තරගාවලියෙන් පස්සේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙන්න සූදානමක් තියෙනවා කියලා තමයි එංගලන්තින් වාර්තා වෙන්නේ දැන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතරින් වැඩිම කඩුලාභියා විදිහට ඉන්න ඇන්ඩර්සන් මුරලිට වඩා කඩුලු 216ක් පිටුපසින් ඒ කියන්නේ කඩුලු 584ක් දවාගෙන ඉන්නේ එංගලන්තයේ වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා විදිහට ඉන්න ඇන්ඩර්සන් මේ අවුරුද්දේ තමගේ 38 වෙනි උපන්දිනය සමරන්න නියමිත වෙලා තියෙන්නේ. එංගලන්ත ටෙස්ට් පන්දු යවන්න අතරේ දෙවෙනි තැන වැඩිම කඩුලු ලාභියා විදිහට ඉන්න බෝඩ් ඇන්ඩර්සන්ට වඩා කඩුලු 99ක් පස්සෙන් ඉන්නේ. ඒ කියන්නේ බෝඩ් මේ වෙද්දී කඩුලු 485ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. හැබැයි බෝඩ් ඇන්ඩර්සන්ට වඩා අවුරුදු 4ක් බාල ක්‍රීඩකෙක් නිසා ඔහුට ඇන්ඩර්සන් පහු කරන්න වැඩි අවස්ථාවක් තියෙන ක්‍රීඩකෙක්. මේ දෙන්නටම මුරලි පසු කරන්න පුළුවන් වෙයි කියලා පොඩි හරි බයක් තිබුණා නම් ඒකත් තවදුරටත් ගන්න ඕන නැත්තේ දෙන්නම් මේ වෙද්දි සමු ගැනීම ගැන හිතල් තියෙන නිසා ඇන්ඩර්සන් තරම් කාලයක් බ්‍රෝඩ්ට සෙල්ලම් කරන්න බැරි වෙයි කියලා තමයි මේ දෙන්න අතර තිබුණු සජීවී කතාබහේදී බ්‍රෝඩ් කියලා තේන්නේ මා හිතන්නේ නැහැ ඔබේ වයසතෙක් මට ක්‍රීඩා කරන්න පුළුවන් කියලා ඔබේ පන්දු යැවීමේ ඉරියව්ව ඉතාම සුමටයි ඒක ඔබේ ශරීරයට කරන බලපෑම අඩුයි ඒත් මගේ පන්දු යැවීමේ ඉරියව්ව නිසා ශරීරයට දැනෙන වෙහෙස තරමක් දුරට වැඩි කොහොම වුණත් මේක තමයි ඉතින් මගේ ක්‍රමය ස්ටුවර්ට් බ්‍රෝඩ් කියන්නේ ක්‍රිකට් පවුලක පුරුකක් බ්‍රෝඩ්ගේ තාත්තා තමයි තරග තීරක ලැයිස්තු ජේෂ්ඨතම තීරකවරයෙකු වන ක්‍රිස් බ්‍රෝඩ් කියන්නේ එංගලන්තයේ වෙනුවෙන් ටෙස්ට් තරග 44ක් ක්‍රීඩා කළ දක්ෂ ආරම්භක ප්‍රතිකරුවෙක් ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ ක්‍රිකට් ජීවිතයේ ආරම්භ කාලේ හරි අපූර්ව සිද්ධියක් වෙනවා ඒ තමයි ඉන්දියා ප්‍රතිකරු යුවරාජ් සින් ඔහුගේ පන්දු ආරයකට 6/6කින් සංග්‍රහ කිරීම මේ ප්‍රහාරය නිසා තරුණ බ්‍රෝඩ්ගේ ක්‍රිකට් ජීවිතයේ ඉවරයි කියලා හිතපු අය අතරේ ක්‍රිස් බ්‍රෝඩ් කියන ප්‍රවීණයත් ඉඳලා තියෙනවා ඒ තරගින් පස්සේ යුවරාජ්ගේ ළඟට ගිය ක්‍රිස් හරි අපූර්ව ඉල්ලීමක් කරලා තියෙනවා යුවරාජ් ඔයාමගේ පුතාගේ ක්‍රිකට් අනාගතය සම්පූර්ණයෙන්ම වගේ විනාශ කළා. දැන් ඉතින් සිහිවටනයක් හැටියට තියාගන්න ජර්සියක්වත් අත්සන් කරලා දෙන්න. ඒ විදිහට ඉතා බ්‍රෝඩ්ගේ ක්‍රිකට් ඉවරයි කියලා හිතුවට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුපිරි ගමනක් යන ස්ටුවර්ට් බ්‍රෝඩ් මේ වෙද්දිත් සමත් වෙලා තියෙනවා. එංගලන්තයේ ක්‍රිකට් යුගයක් හැඩ කළ මේ සුපිරි ක්‍රීඩකයන් දෙදෙනා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නොත් එදාට ඒක එංගලන්ත ක්‍රිකට් වලට නෙවෙයි ඒක ජාත්‍යන්තර ක්‍රිකට් වලටත් ලොකු පාඩුවක් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරේ තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් පාට සුබ දවසක්.